ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ සේවයක් කළ ක්‍රීඩකයෙක් තමයි අංක 3 ප්‍රතිකරණ ස්ථානයේ සෙල්ලම් කළ අසංක ගුරුසිංහ. සාමාන්‍යයෙන් හිමින් ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක් විදිහට ප්‍රසිද්ධ ගුරාට අවශ්‍ය වේලාවට ඉනිමේ වේගය වැඩි කරන්නත් අපූර්ව හැකියාවක් තිබුණා. හොඳින් ස්ථානගත කරලා ලකුණු ලබා ගන්නවා වගේම දැවැන්ත පහර එල්ල කරන්නත් ගුරාට පුළුවන් කියන දේ 96 ලෝක කුසලාන අවසාන මහතරගයේ වීඩියෝවත් බලපු කෙනෙකුට නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ගුරා ගියාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම හොයාගත්ත සුපිරි අංක 3 ප්‍රතිකරුවා තමයි කුමාර් සංගක්කාර. සංග ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයෙන් බැලුවත් අංක 3 ප්‍රතිකරුවා අතර ඉන්නේ ඉස්සරහම තැනක. කුමාරි සංග ගියාම අපිට අංක 3 ප්‍රතිකරුවෙක් හොයාගන්න ගොඩක් මහන්සියක් වෙන්න වුණා. කුසල් ජනිත්, ධනංජය, කුසල් මෙන්දිස් වගේ විවිධ ක්‍රීඩකයෝ අත්හදා බැලුවට අංක 3ට ගැළපෙන විකල්පයක් වෙන්න ඒ අයට බැරි වුණා. කොහොමුණත් දැන් නැවතත් අපට අංක 3ට බලාපොරොත්තු තියාගන්න පුළුවන් ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇවිල්ලා. ඒ තමයි චරිත් අසලංක. චරිත් 19 කණ්ඩායමේ ඉඳන්ම අංක 3 ක්‍රීඩකයා විදිහට තමයි සෙල්ලම් කළේ. අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමටත් අංක 3 ක්‍රීඩකයා විදිහට එකතු කරගත්තට පළවෙනි ඉනිම කීපේ තරමක පසුබෑමක් එක්ක ප්‍රතිකරණ අනුපිළිවෙලේ ටිකක් පස්සට ගිහින් කණ්ඩායමේ තැන හදාගෙන අංක 3ට එන්න තමයි අසලංකට ඉලක්කය දීලා තිබුණේ. මේ දීපු ඉලක්කය ටික ටික දැන් අසලංක ජයගනිමින් ඉන්නවා කියලා T20 ලෝක කුසලානයේදී පෙන්වනවා. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන අවසන් තරගය අවසන් වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්න මේ වමත් හුරුබුහුටි ප්‍රතිකරුවා සමත් වෙනවා. ගල්ෆ් නිවුස් වලට විශේෂාංග ලිපි ලියන ප්‍රවීණ විචාරක ශාම් ඒ ක්‍රිෂ්ණා අපූරු කතාවක් කියලා තිබුණා. ඔහු කියලා තිබුණේ අසලංක ශ්‍රී ලංකාව හොයාගත්ත හොඳ අංක 3 ප්‍රතිකරුවෙක් වගේම ගුරාටත් වඩා ඉස්සරහින් ඉන්න ප්‍රතිකරුවෙක් කියලා. ලංකාවේ නැවත ගොඩනැගෙන කාලයක්. මේ කාලේ අලුත් ක්‍රීඩකයෝ හොයාගනිද්දී ශ්‍රී ලංකාව හොඳ මැණික් හොයාගෙන තියෙනවා. එහෙම සොයාගැනීමක් තමයි චරිත් අසලංක කියන්නේ. එයා ලෝක කුසලාන තරගාවලියේදී පෙන්නවා එයා කවුද කියලා. බංග්ලාදේශ කණ්ඩායමේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩුලේ ඉක්මනට ගියාම චරිත් ඇවිල්ලා බය නැතුව සෙල්ලම් කළ විදිහ හරියට ගුරුසිංහ එයාගේ හොඳ කාලේ සෙල්ලම් කළා වගේ. අසංකටත් වඩා දක්ෂතා මම චරිත්ගේ දකිනවා. අසංකට නොතිබුණු පහරවල් චරිත්ට තියෙනවා. ඒ වගේම තරඟය හොඳට කියවන ක්‍රීඩකයෙක්. සංග මහල ගියාට පස්සේ ශ්‍රී ලංකාව තරඟ දිනවන ක්‍රීඩකයෝ හොයමින් හිටියේ. මම හිතන්නේ දැන් කණ්ඩායමේ පැතුම්, චරිත්, බහනුක, වනිදු, චමීර වගේ ක්‍රීඩකයෝ තරඟ දිනවන්න බවට පත් වෙමින් ඉන්නවා. මේ ක්‍රීඩකයෙක් ලංකාවට හොඳ අනාගතයක් තියෙයි. ඔය විදිහට තමයි මේ ප්‍රවීණ ක්‍රිකට් විචාරකයා ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මෝ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.